아이보아 아들 마다사 나우스 오버 세마터 수다에게 나우스 아웨이 프라트니 그노 티비 데네트 수푸르두 비디헤타마 오바 아파 무나 가헤네 호라 발람 위스터라 파타레 මුලින්ම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට කනගාටු දායක සිදුවීමක් තමයි වාර්තා කරන්න තියෙන්නේ ඇමති තොණ්ඩමන් අභාවප්‍රාප්ත වේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවි බල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා කරනවා ඒත් එක්කම මහින්ද අලුත් ගෙදර ගේන වාර්තාව කතා රාජ්‍යයේ රැඳී සිටින ගර්භණී මව්වරුන් ඉක්මනින් රැගෙන එනවා විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹ ගියේ. ඒක නම් ඉතින් ප්‍රමුඛතාවයේ දී වෙන කටයුත්තක් ගර්භණී මව්වරුන් කියන්නේ ජීවිත රැසක් නේද? ඊළඟට සිතාරා සේනානි කියනවා සමාජ මාධ්‍ය දාලාවල හුවමාරු වෙන උසස් පෙළ විභාග කාලසටහන බොරුවක්. ඔය බොරු කාලසටහනක් මේ දවස්වල මේ සමාජ මාධ්‍යයේ එහාට මෙහාට දෙනවලු. එනිසා ඒක බොරුවක් කියලා විභාග කොමසාරි ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා අවධානයෙන් ඉන්න අපේ උසස් පෙළ දරුවෝ ඊළඟට නුවන් කොඩිකාර කියන වාර්තාව වෛද්‍ය සිසුන් සරසවියට කැඳවා නිරෝධායනිය වෛද්‍ය සිසුන් අවසාන විභාගයට මුණ දෙන ඒගොල්ලන්ව සරසවියට කැඳවලා මුලින් නිරෝධායනිය කරලා තමයි ඊට පස්සේ විභාගයට පෙනී සිටින අවස්ථාව දෙනවා කියන්නේ ඊළඟට ඔන්න බලන්නකෝ නුවන් කොඩිකාර රට යථා තත්ත්වයට පත් වෙලා අගෝස්තු 1 සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපළ විවෘත කරනවා අගෝස්තු මාසෙ ඉඳලා තමයි සංචාරකයන්ට විවෘත කරනවා කියලා කියන්නේ ඊළඟට සන්ධ්‍යා කරුණාරත්න ඇඳිරි නීතිය ලිහිල් කළත් රට සාමාන්‍යකරණය කරන්නේ ඇඳිරි නීති ඉවත් කරපුවාම අපි හිතනවා දැන් කොවිඩ් වසංගතයේ දැන් ඉවරයි කියලා. ඇඳිරි නීතිය සාමාන්‍ය තත්ත්වයට ගෙනාවට වසංගතයේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නැහැ කියලා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ දිනමිනට වාර්තා කරනවා. ඊළඟට ඔන්න තවත් වාර්තාවක් නිමල් රාජපක්ෂ තමයි ගේන්නේ. නියමිත දුම්රියේ නොගියොත් නිරෝධායනයේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමට දුම්රිය ස්ථානයට පැමිණි විට ලබා දෙන ටෝකනයට හිමි දුම්රියේ ගමන් නොකර වෙනත් දුම්රියක ගමන් කළොත් අදාළ මගියා නිරෝධායනිය දුම් කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍ය අධිකාරී දිරන්තකනාලු මහතා බවද කෝච්චිය පරක් වුණොත් යන්න වෙනවා නිරෝධායනියට කල්යල ඇතුළු ස්ටේෂන් එකට යන්න ඊළඟට බොහොම කනගාටුදායක වාර්තාවක් තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ බලන්නකෝ මේ චිත්‍රපටි වලට පිස්සු හැදිලා එළි නාට්‍ය වලට පිස්සු හැදිලා සමහරු ජීවිත විනාශ කරගන්න හැටි මේක මේ මොනම පිස්සුවක් වෙන්නේ කොහොමද බොහොම රූමත් දරුවෙක් දියණියක් වයස අවුරුදු 24යි ඉතින් උතුරු පළාත් විශේෂ රගුල දිල්හාර ගමගේ හින්දි චිත්‍රපටවලට පිස්සු වැටි යාපනයේ රූමතියක් සිරුරට ගිනි තියාගෙන යාපනයේට ඇඳිරි නීතිය පැවති කාලය තුල දකුණු ඉන්දියා චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ යාපනයේ තරුණියක් එම චිත්‍රපටවල චරිත අනුකරණය කරමින් පෙරේදා සිය සිරුරට භූමි තෙල් වත් කරගෙන ගිනි තබා ගැනීමට යෑමේදී ඇය එම ගින්නට මහසු වීමේ ගොස් තිබේ පුරම වාසනාවන්ත සිදුවීමක් ඉතින් මේවට දෙමව්පියන්ට දොස් කියන්නත් බැ නේ දෙමව්පියෝ ඉතින් ටිකක් ටීවී එක පාලනය කරනවා නම් හොඳයි ඊළඟට ඊයේ මේ හැමවම දකින්න ඇති මේ මාධ්‍ය තුලින් පෙන්නවා බොහොම දුර්ලභ කළු කොටියෙක් මර්ධකට අසු වෙලා පසු වෛද්‍ය විධාරින් වනජීවියකින් ඇවිල්ලා බොහොම අපහසුයෙන් බේරගෙන දැන් ගෙනිහිල්ලා තියෙනවා මස්කෙලිය සමූහ ගාමිණි බණ්ඩාරී ලංගන් තිලක තමයි වාර්තා කරන්නේ නල්ල තන්නේ පොලිස් වසමට අයත් ලක්ෂපාන තේවතුආයේ වාලමලේ කොටසේ එළවලු කොරටුවක් අසලදී පෙරවරුවේ කළු වර්ණ සහිත දුර්ලභ කොටියෙක් මද්දකට හසු වී ඇති බව නල්ල තන්නේ වනජීවි කාර්යාලයේ පවසයි මේකෙදි මේ කළු කොටියා අපිට බොහොම දුර්ලභ සතෙක්
ඉන්දයි තුන් අපි රැකගත යුතුමයි මේ දුර්ලභ දේවල් රැකගන්නම ඕන ඊළඟට අපි යොමු වෙනවා අද පුවත්පතට අද පුවත්පතේ වාර්තාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියනවා ජනතාවගේ හැසිරීම 100ට 100ක් සතුටු වෙන නිහිත අපි ඒවා දැක්කම ආධුතන් නේද ජනතාවට මේ කුයි තරම් කියලා දුන්නත් මේක තේරුම් ගන්න නෑනේ අර දුරස්තභාවයේ තියාගෙන එතකොට මුවාවරණ වැළඳගෙන මේ පොඩි සංයමයක් විනයක් අනේ මන්ද බලන්න රජයේ වෛද්‍යවරුන් සංගම කියන ජනතාවගේ හැසිරීම 100ට 100ක් සතුටු වෙන්න බෑ කියලා. ඒ සතුටු වෙන්න බෑ කියන එකේ ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. ඊළඟට කුවේට් සිට පැමිණි කොවිඩ් රෝගීන් වැඩි වී පැය 24කදී රෝගීන් 96ක් දිනකදී වාර්තා වුණු වැඩිම කොවිඩ් රෝගීන් ගණන රෝගීන් 88ක්ම කුවේටියෙන් පැමිණි අය. නාවික පොකුර පාලනය කරයි කියලා ඉන්දිකේ වාර්තාන්න කියන වාර්තාවක් ඊළඟට අපි යොමු වෙනවා ඔන්න අද දවස ගැනත් වාර්තා කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එච්.අයි. තුසාර පුත්තලම සිට කොළඹ දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය නිසා උත්තලම සිට කොළඹ දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අපේ මුහුදු යන ධීවරයෙන් පොඩ්ඩක් මේ ගැන අවධානය යොමු කළොත් හොඳයි. ධීවරයෙන් විතරක් නෙමෙයි හැමෝටම සමහර විට සවස් යාම වෙනකොට ඉගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. උදයක් අරගෙන ආවනම් ගමන යනකොට ටිකක් පරිස්සමට තියෙයි. එහෙම නේද? ඊළඟට අපි බලමු වාර්තාව මොකද්ද? සාකල්යා සඳමාලි තමයි ගේන්නේ අපේ ජොන්ස්ටන් නැමැතිතුමා බොහොම සිනාමුසු මූණින් ඉන්න එතුමායි කවදත් විනා වේලාවෙ ඉන්නේ ඈ එතුමාගේ ඡායාරූපිකුත් එක්ක තියෙනවා රාජ්‍ය ඉදිකිරීම් සියල්ල දේශීය ඉදිකිරීම්කරුවන්ට ලබා දී තිබෙනවා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බොහොම හොඳයි මේ විදේශ සමාගම් වලට දුන්නට අපේ කට්ටිය කොයිතරම් ඉන්නවද වැඩ කටයුතු කරන්න පුළුවන් අය දැන් ওই අධියේගි මාර්ගවල වැඩ කටයුතු කරන්නේ නේද ඔය රේල් පාරවල් පහුගිය කාලේ හැදුවේ අර සුනාමි වෙලාවේ නැත්ති අවස්ථාව ඒක දුන්නොත් වැඩි දෙයි නියමෙට ඊළඟට තව වාර්තාවක් තියෙනවා ඔන්න බලන්න ඉතින් අර හන්තානේ ගුලි වුණා නම් සංසාරේ බලා ගන්න ඕන කියලා කතාවක් තියෙනවානේ. බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම. මොනරාගල සුමනසිරි ගුණතිලක තමයි මේ වාර්තාව දෙන්නේ. සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ප්‍රදීප්ෙන් අබේරත්න මහතා ඊයේ මරණීය දඬුවම නියම කළේ. මරලා ගිනි කියලා කොච්චර. කෝ අර කියන ආදරේ අනිත් එක මේ තව කතාවක් තියෙනවා සෑම සිද්ධියකටම පෙර බුද්ධියට ඉඩ දෙනවා සිද්ධියෙන් පසු බුද්ධියෙන් වැඩක් නැහැ මෙතන මේ බුද්ධියට ඉඩ දීලා නැහැ සිද්ධියට ඉඩ දීලා තියෙනවා බොහොම අවාසනාවන්ත සිදුවීමක් ඊළඟට ඔන්න තව අනතුරු ඇඟවීමක් තියෙනවා මීළඟට කොරෝනා දෙවැනි රැල්ලක් නොවේයි දෙවැනි උච්චතම අවස්ථාවක් පැමිණිය හැකි ආසාදිතයින් පහළ ගියේ ස්වභාවිකව නොවන බැවින් උදාසීන නොවිය යුතුයයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් පවසයි අපි පරිස්සම් වුණේ නැත්තම් ඉදිරිය භයානකයි හැමෝගෙම අවධානය මේ සඳහා යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා ඊළඟට අපි ලංකාදීපුවත් පත්‍ර යොමු වෙනවා මනෝප්‍රිය ගුණසේකර ගේන වාර්තාව පාස්තු ඉරිදා ප්‍රහාර තොරතුරු දින 10කට කලින් හෙළි වෙලා බුද්ධියන්ස හරියට ක්‍රියා කරන්නේ බස්නාහිර බලා පලාත් බුද්ධි අධ්‍යක්ෂක තිය මේක ඉතින් හැමදෑම මේ කතාව යනවා දැන් මේ කොමිසමට ලැබෙන වාර්තා තමයි ඔය එක එක්කෙනා දෙන ප්‍රකාශ තමයි බලන්නකො තොරතුරු දින 10කට කලින් ලැබිලා මේ විනාශය වළක්වා ගන්න බැරි වුණානේ ඉදිරියේදීවත් එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු
නේද? වෙන මොකද ඉතින් කියන්නේ? ඊළඟට ඔන්න බලන්න ආරච්චි කට්ටේ ලලිත් නවරත්න තමයි මේ වார்த்தාව කියන්නේ. සාමසාදී ගෝරි දාගෙන ඉජාප පොහොට්ටු ආධාර කරු දෙකක් රෝහල ආරච්චි කට්ටුව කොට්ටගේ ප්‍රදේශයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර 23 වෙනිදා සිදු ඇති ගැටුමකදී දෙදෙනෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලැබීම සඳහා හලාවත සහ කොළඹ රෝහල වලට ඇතුළත් කර ඇති බව ආරච්චි කට්ටුව පොලිසිය කියනවා. ඒගොල්ලෝ නිකන් ඉන්නේ සාද දානවා සාද දාලා ගෝරි දාගෙන ඔන්න දැන් ඉස්පිරිතාලේ. ඕක තමයි වැඩි. ඊළඟට අපි එනවා තවත් වාර්තාවකට ලංකාදීපයේ ගේන රංජන් කස්තුරි තමයි ගේන්නේ. අවසන් වසරේ සිසුන්ට ජූනි 15 වෙනිදා වෛද්‍ය පීඨ ඇරේ. ඒත් එක්කම මෙන්න බලන්නකෝ අර මතක ඇති වෙසක් පොහෝදා බලුසුරතලුකු වෙඩි තබා මැරූ විශ්‍රාමික පොලිස් අධිකාරියට ඊයේ පෙරද අපදුන්නානේ. අන්න යලි රිමාන් කලින් අප අවලංගු කරා. මීගමුව ඩබ්ලිව් හියුබර්ට් ප්‍රනාන්දු තමයි කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දැඩි වෙයි ගිනිසේ. ඒක තමයි ඉතින් හැටි ස්වභාව ධර්මයේ හැටි නේද? ඊළඟට අපේ නැතිවෙන කොමිසමේ අවධානය යොමු කරපු බව සඳහන් වෙනවා. රංජන් කස්තුරි තමයි මේ වාර්තාව ගේන්නේ. මහා මැතිවරණයට ජන හමු ජන රැලි තහනම බොහොම හොඳයි. මේ මේ වහල්ු ටික මේකේ රින්ගයකට මේ විනාශය කරොත් එහෙම ආයේ ගන්න දෙයක් නැහැනේ. මේ රට ඉවරයිනේ. කොහොම හරි මහා මැතිවරණේ ප්‍රචාර කටයුතු කිරීමේදී ජන හමු ජන රැලි පැවැත්වීම තහනම් කිරීම කෙරෙහි මැතිවරණ කොමිසම අවධානය යොමු වියද බස් පිටින්නේ අරන් යන්නේ. දන්නවනේ ඉතින් දෙන දේවල් ටික නන්නේ. ගියා ඒක ගැව්වා ලයිට් කණුවක් උඩ ගොඩ වුණා ආවා. හොඳයි එවනම් අපි දැන් යමු කාටුන් වලට. විස්තර පත්‍රේ කාටුන් වලින් අපි පළමුවෙන්ම තලංගම ජයසිංහගේ පලාමල්ල පාර්ලිමේන්තුවේ 125 ඇතුළට ගන්න. අනිකය ලොබියල් ඇයි අර මීටරේක දුරස්ථභාවය තියන්න ඕනේ? එතකොට හාමිනේ තමයි එහෙම කියන්නේ. එතකොට අපේ ගන්දදායකයා මහත්තයා කියනවා ඝනපූරණේ නැතුව කතානායක හැමදාම බෙල් එක ගානවා. ආසන 100ක් කියලා අනික්ව ගලවලා දැම්මනම් ප්‍රශ්නයක් නෑ. ඇත්තනේ පළවෙනි රැස්වීමට ඉදි දෙවෙනි රැස්වීමට ඉදි ඊළඟට ඉතින් ඝනපූරණේ හොයන්න කතානායකතුමා ඉතින් බෙල් එක ගානවා. ඇත්තනේ නම් 100ක් කියලා ඉතුටි ගලවලා දැම්මනම් වියදමත් අඩුයිනේ නේද? ඊළඟට තලංගේ හේතුමා කාටුනේ චන්දදායක යහනෝ මොකද්ද සර් සිනමාහල් වහලා සුරාසල් ඇරලා. දේශපාලකතුමා කියනවා ඉතින් හොඳනේ දැන් උඹලට පුළුවන් කටගොන්න බීලා ගිහින් ගෙදර ගෑනිටයි ළමයින්ටයි බයිස්කෝප් පෙන්නන්න. ඒක නම් මරු කතාව. අපේ කට්ටිය දීලා ඉතින් බයිස්කෝප් පෙන්නන්න ගෙදර ගිහින් මගතොට පෙන්නුවත් කාලා හමාරයි. ඊළඟට තලංගේ අනේද කියන්නේ නොමිලේ හාල් දුන්ඩක් දිගේ නමට අපේ සිත්වල සදාකල් බැතිමල් කොකුරු පිපේ. ඒ නම එහෙත් අද ඇසුනත් රටම කිපේ. කැඳබත් නොදුටු වේලෙන මුට්ටිය කිලිපේ. කැඳබත් නොදුටු වේලෙන මුට්ටිය කිලිපේ. ඔන්න අපේ තත්ත්වය සහ ලිපේ තත්ත්වය. හොඳයි එහෙමනම් සුපුරුදු විදියටම හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙමි. රැඳෙන්න නිරන්තරයෙන්ම TV දෙනත සමග. ගිහින් එන්න. ජය වේවා.